හෙලෝ අපිටෝ මේ දවස්වල කසුකුසු ඇහෙන නිවුස් එක තමයි මේ TRCSL අප්‍රූව් ගන්න ඕනේ ෆෝන් වලට කියන කතාව. ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් TRCSL අප්‍රූව් එක ගත්තොත් විතරයි ෆෝන් එකේ සිම් එක වැඩ කරන්න කියලා ඔයගොල්ලෝ දැන් අහලා ඇති. හැබැයි මේ කතාවේ ඇත්ත නැත්ද අපි මොකද්ද කියලා අද කතා කරන්න යන්නේ. ඉතින් අපි ඔය තාම subscribe කරලා නැත්නම් පල්ලේ තියෙන subscribe button එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එක on කරලා තියාගන්න මේ වගේ content miss නොකර නරඹන්න. ඉතින් මොකක්ද මේ TRCSL කියන්නේ? ඒ කියන්නේ විදුලි සංදේශන හා නියාමන කොමිසම් සභාව. ඒ කියන්නේ telecommunication regulatory commission of ශ්‍රී ලංකා කියන එක. ඉතින් TRCSL approved එකක් නැති ෆෝන් එකක් සිම් එක වැඩ කරන්නේ නැහැ කියලා මේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් අනිවාර්යයෙන්ම TRCSL approved එක ගන්න ඕනේ ෆෝන් කියලා මේ TRCSL එක පැහැදිලිව ලංකාවේ ජනතාව වෙත දැනුම් දීලා තිබුණා. ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් මටත් පැහැදිලිව ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් TRCSL approved එක බැරි වෙලාවත් මම මේ දැන් පාවිච්චි කරන ෆෝන් එකේ නැති වුණොත් මගේ ෆෝන් එකේ සිම් එක වැඩ කරන්නේ නැති වෙයිද පාවිච්චි කරන්න බැරි වෙයිද කියන ප්‍රශ්නේ. ඇත්තටම TRCSL එක පැහැදිලිව පෙන්වලා දෙන කාරණයක් තමයි ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ගන්න අලුත් ෆෝන් වලට තමයි මේ නීතිය වළංගු වෙන්නේ කියන එක. මේ පනතේ තියෙන්නේ එහෙමයි කියන එක. මොකද ඊට කලින් ඔයා ෆෝන් එකක් අරන් තියනවා නම් සැප්තැම්බර් 30 වෙනිදා ඒ වගේ කලින් මාසවල, ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට පෙර ඔයා ෆෝන් එකක් අරගෙන පාවිච්චි කරනවා නම් ඒක TRCSL approved උනත් approved නැති උනත් ඒ ෆෝන් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ආපදාවක් වෙන්නේ නැහැ, සිම් එක වැඩ කරන්නේ නැති වෙන්නේ නැහැ කියලා TRCSL එක පැහැදිලිව පෙන්නලා දෙනවා. මෙහිදී TRCSL එක පැහැදිලිව පෙන්වා දෙන කාරණයක් තමයි ඔයා පාරිභෝගිකයෙක් විදිහට ෆෝන් ගන්න ඕනේ ඔක්තෝබර් 1 වෙනිදා නම් TRCSL approved වෙච්ච කම්පැනි වල ආයතන වල හා පුංචි shop වල, ඒ කියන්නේ පුංචි shop වලත් TRCSL approved වෙනවා කියන එක අපිට ඇති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි. ලොකු ආයතන වලටද මේ TRCSL approved එක දෙන්නේ? එහෙම නැත්නම් පුංචි ෆෝන් කඩයකින් පිටරටින් ඉඳන් ෆෝන් ගෙනල්ලා මේ TRCSL approved දෙන්න නැත්නම් ඒ ෆෝන් පාවිච්චි කරන්න බැරිද කියන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් නෑ කියලා TRCSL එක දන්නවලා සිටිනවා. මොකද ලොකු කම්පැනි වගේම පොඩි කම්පැනි වලටත් මේ TRC approved එක දෙනවා කියලා ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන තව කාරණයක් තමයි මේ TRCSL approved එක ෆෝන් එකකට දැම් ගැහුවාම ෆෝන් එකේ මිල වැඩි වෙනවද කියලා. TRC approved එක සාමාන්‍යයෙන් approval fee එක කියන්නේ 90. ඒකත් සුළු ප්‍රමාණයක මුදලක්. ඒ කියන්නේ ඒ TRCSL එක කවදාවත් කියන්නේ නැහැ මේ ෆෝන් එකට TRC approval fee එක ඇඩ් කරන්න කියලා. මොකද ෆෝන් යම්කිසි ෆෝන් ප්‍රමාණයක් විකුණලා ඒ නියෝජිතයට හරි ඒ වෙළෙන්දට හරි ඒ සෙලර්ට හරි මේ TRC approval fee එක සාමාන්යයෙන් ගන්න පුළුවන්. ඒක නිසා TRC approval එකට නිසා ෆෝන් ගණන් යනවා නම් ඒක නීති විරෝධී කියලා TRCSL එක පෙන්වලා දෙනවා. අනිත් කාරණය තමයි මම දැන් මේ පාවිච්චි කරන ෆෝන් එක TRCSL approved වෙලාද නැද්ද කියලා. අපි මෙහෙම අතේ තියාගත්තර ෆෝන් එක ඇත්තටම අපි දන්නෙත් නැහැ. මොකද සමහර පෙට්ටිවල TRCSL approved කියලා ස්ටිකරේ ගහලා තිබුණාට සමහර ඒවා fake නිසා. ඉතින් ඔයාලා දැනගන්න පුළුවන් මේ TRCSL ෆෝන් TRCSL approved එක තමන්ගේ ෆෝන් එකේ approved වෙලාද කියලා ඔයාගේ IMEI අංකය 19.09 SMS එකක් දාලා ඔයා දන්නවා IMEI අංකය දැනටමත් හොයාගන්න ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි #06 ඩයල් කරලා ඔයාගේ IMEI අංකය හොයාගන්න පුළුවන්. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක TRCSL approved වෙලාද කියලා. එතකොට ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කොහොමවත් බය වෙන්න දෙයක් නැහැ. ඔයා ඔක්තෝබර් 1 වෙනිදාට කලින් ෆෝන් එකක් අරන් පාවිච්චි කරන කෙනෙක් නම් TRCSL approved එක තිබුණත් නැතත් ඔයාට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. TRCSL එක ඒක කියන පැහැදිලි කරුණ තමයි ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් තමයි මේ නීතිය ස්ටාර්ට් වෙන්නේ. ඔයා 1 වෙනිදා අලුතින් ෆෝන් එකක් ගන්නව නම් ඒ ගත්ත කම්පැනි එකෙන් හරි ඒ ගත්ත shop එකෙන් හරි ගත්ත නියෝජිතයන්ගෙන් හරි TRCSL approved වෙලා නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ අකරතැබ්බේට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද අකරතැබ්බේ? ඔයා ගන්න ෆෝන් එකේ මොන sim එක දැම්මත් වැඩ කරන්නේ නැහැ කියන එක. ඉතින් විදුලි සංදේශන නියාමන කොමිසම පෙන්වා දෙන පැහැදිලි කාරණේ තමයි මේ කාරණේ හින්දා ඩ්‍රග්ස් ඒ කියන්නේ මත්ද්‍රව්‍ය හුඟක් ෆෝන්ස් කොමි කියන්නේ ෆෝන් වලින් තමයි තොරතුරු දත්ත හුවමාර වෙන්නේ. ඒ කියන්නේ මේ ෆේක් ෆෝන්ස් එනවා ලංකාවට, රිප්ලිකා ඊට පස්සේ රිපබ්ලිෂ් කරපු ෆෝන් එනවා. මේ ෆෝන් එන නිසා අපරාධ බහුල වෙලා තියෙනවා. ඒ නිසා හැම ෆෝන් එකක්ම TRCSL approved වල register වුණාම ඒ දත්ත හරියට ගෙව කරලා මේ මත්ද්‍රව්‍ය උදුරුපව මගහරවන්න පුළුවන් කියන එක තමයි පැහැදිලිව පෙන්වලා දෙන කාරණයක් තියෙනේ ඒගොල්ලෝ.
ඉතින් ඔයාට තව ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඔයා පිටරට ෂොපින් කරන්න ගිහිල්ලා රස්සාවට ගිහිල්ලා අරන් එන ජංගම දුරකථනේ TRCSL approved එක කොහොමත් නැහැනේ. මොකද පිටරට ඉඳන්නේ එන්නේ. ඔය එයාපෝට් එකෙන් එද්දී ඔයාට ෆෝන් එකේ SIM එක වැඩ කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන්. මොකද TRC approved එක නැති නිසා. ඉතින් විදුලි සංදේශන හා නියාමන කොමිෂන තවදුරටත් පෙන්වා දෙන්න ඔයාට TRCSL approved එක online forum එකක් පුරවලා ගන්න පුළුවන් කියන එක. ඒකේ ප්‍රතිපාදන තවදුරටත් හදමින් පවතිනවා කියලා තමයි TRCSL දැනුවත් කරන්නේ ඕගොල්ලන්ව. ඒගොල්ලන්ගේ ඔෆිෂියල් ට්විටර් සයිට් එකෙන් සහ ඔෆිෂියල් සයිට් වල. ඉතින් හුඟක් අය චෝදනා කරන කාරණයක් තමයි මේ TRCSL approved එක ගන්න හුඟක් කාලයක් යනවා කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් iPhone එකක් සැප්තැම්බර් මාසේ නිකුත් වුණාම සති 3ක වගේ process එකක් යනවා කියලා හුඟක් අය චෝදනා කරලා තිබුණා. ඒකට TRCSL එක පිළිතුරු දීලා තිබුණේ ඒක අර පළවෙනි තාම නීතිය පළවෙනි process එකේ හින්දා ක්‍රියා පටිපාටියේ හින්දා යම්කිසි කාලයක් යනවා. ඒ වුණාට මේක දවස් 3කින් වගේ TRCSL approved එක පළවෙනි වතාවට ගන්න පුළුවන් කියන එක. ඒ නියෝජිතයා මේක නියෝජිතයා හරි මේ ෆෝන් ගෙන්නන තැනත්ත හරි ඒ කියන්නේ ඩීලර් හරි සේලර් හරි තමයි මේක ගන්න ඕනේ පාරිභෝගිකයෙක් නොවේ කියලා TRCSL එක දැනුවත් කරනවා. මේ TRC approved එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ෆෝන් විකුණ සෙලර්ස්ලා ෆෝන් ගෙන්නන අය ඊට පස්සේ ෆෝන් විකුණන ෂොප් වගේ අය. ඒ කියන්නේ ඔයා ෆෝන් දුරකථන පිටරටින් ගෙන්නන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම TRCSL approved එක ගන්න ඕනේ. මේ TRCSL approved එක ගනිදි process step දෙකක් තියෙනවා කියලා TRCSL එක වැඩිදුරටත් පෙන්නලා දෙනවා. තව එක දෙයක් තමයි දැන් හිතන්නකෝ දුරකථනයක් නිකුත් වෙන release වෙන ලෝකෙ release වෙන date එකක් තියෙනවා ලංකාවට ගෙන්නන date එකක් තියෙනවා. මේ date එකත් එක්ක TRCSL approved එක අරගෙන තමයි වෙළඳපොළට දාන්න වෙන්නේ දුරකථන. එතකොට තාක්ෂණික වශයෙන් අපි ඉන්නේ ආ පස්සට කියලා දවදුරට TRCSL එක පිළිගන්නවා. ඒ නිසා මේ TRCSL approved එක දෙන්න fast ක්‍රමයක් කාර්යක්ෂම කරන්න ක්‍රමයකුත් ඒගොල්ලෝ ක්‍රියාපටිපාටියක් හදාගෙන යනවා කියලා ඒගොල්ලන්ගේ official page වල site වල Twitter site වල වගේ සඳහන් වෙනවා. ඉතින් TRCSL approved තියෙන phone විතරයි ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් අලුත් phone එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන TRCSL approved එක තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. මම අර කලින් කිව්වා TRC approved එක ගන්න ක්‍රමයක් ගැන. ඉතින් ඔයාට TRCSL approved එක ගන්න ක්‍රමයක්, ඒ කියන්නේ ඔයා ගත්ත ෆෝන් එක TRCSL approved එක නැත්තම් ඔයාට පුළුවන් TRCSL approved දෙන online link එකක් තියෙනවා. ඒ link එක පල්ලේ comment section එකේ අපි දාන්නම්. ඒකට ගිහිල්ලා online forum එක පුරවන්න. ඒක මගින් කාර්යක්ෂම ඔයාලට TRCSL approved එක ගන්න පුළුවන් කියලා TRCSL එක වැඩිදුරටත් පෙන්වලා දුන්නා. ඉතින් මේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් මේ TRCSL approved නැති ෆෝන් පාවිච්චි කරොත් ඔයාලට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ නීතිය මේ පනත කැඩුවොත් මොකද වෙන්නේ? සාමාන්‍ය TRC approved වෙන ෆෝන් තමයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ. කොපි, හයි කොපි, රෙප්ලිකා, රිපබ්ලිෂ් කරපු ෆෝන්, ෆේක් ෆෝන් අරන්න මේ TRC approved ෆෝන් තමයි සාමාන්‍යයෙන් බලයලක් නියෝජිතයෝ ගාව සහ ඔෆිෂියල් කියන්නේ Huawei නම් ඒ බ්‍රෑන්ඩ් වලට අදාළ ෆෝන් වල තියෙන ෂොප් වල තියෙන්නේ. සමහර ඔෆිෂියල් නැති බ්‍රෑන්ඩ් උත් TRCSL approved එක ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වැඩිදුරටත් පෙන්වලා දෙනවා. ඉතින් මේ නීතිය කැඩුවොත් සාමාන්‍යයෙන් 90%ක් විතර ලංකාවේ TRCSL approved එක පාවිච්චි කරනවා නම් ඒ නීතිය 10% කැඩෙන්නේ. ඉතින් 10%ක් කැඩෙනවා නම් අර 90%ක් අසාධාරණ වෙන හින්දා මේ 10%ම ෆෝන් වල SIM වැඩ කරන්නේ නැති වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෙක් විදිහට ඔයා ෆෝන් එකක් මෙලදී ගන්නව නම් නොසලකෙල්ලෙන් TRCSL approved එක නැත්තම් ඔයාට සිද්ධ වෙනවා නිකරුණේ SIM එකක් වැඩ කරන්නේ නැති ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඔයා කැමතිද සල්ලි දීලා අමාරුවෙන් සල්ලි දීලා SIM එකක් වැඩ කරන්නේ නැති ෆෝන් එකක් පාවිච්චි කරන්න? මං හිතන්නේ ඔයා කැමති වෙයි කියලා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේ නීතියට යටත් වෙලා ලංකාවේ පුරවැසියෙක් විදිහට TRCSL approved එක තියෙන ෆෝන් එකක් ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් අලුතෙන් ෆෝන් එකක් යූස් කරනවා නම් ඔයාට ගන්න. ඒ කියන්නේ මං දැන් පාවිච්චි කරන ෆෝන් එක කැඩිලා නම් ඔයා මං හෙට ෆෝන් එකක් ගන්න යනවා නම් මේ ඔක්තෝබර් මාසේ මම ෆෝන් එකක් ගන්න යනවා නම් මම අනිවාර්යයෙන්ම අයිඩියා එකක් තියාගන්න ඕනේ මේ ෆෝන් එක මම ගන්න ෆෝන් එක TRCSL approved වෙලාද නැද්ද කියලා. approved වෙලා නැත්තම් මට බුදු සරණයි. මොකද SIM එක වැඩ කරන්නේ නැහැ. මට සල්ලි නිකන් දීලා නිකන් SIM එකක් නැති වැඩ කරන්නේ නැති ෆෝන් එකක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. එතකොට පාරිභෝගිකයාට වගකීමක් තියෙනවා මේ TRCSL approved වෙලාද නැද්ද කියලා හොයලා බලලා ගන්න. මොකද වෙළඳ නියෝජිතයෝ තමයි මේ TRCSL approved එක ගන්න ඕනේ. හැබැයි අකරදැබ්බෙට මූණ දෙන්න වෙන්නේ පාරිභෝගිකයාට. මොකද TRCSL approved එක නැත්තම් මං කියන විදිහේ කලින් අකරදැබ්බෙට මූණ දෙන්න වෙනවා. එතකොට පාඩුව වෙන්නේ පාරිභෝගිකයට. එතකොට මං හිතන්නේ පාරිභෝගිකයා TRCSL approved එක බලන්නේ නැතුව ෆෝන් එකක් මිලදී ගන්නේ කියලා. මොකද අපි කවුරුත් කැමති නෑ සල්ලි දීලා SIM එකක් වැඩ කරන්නේ නැති ෆෝන් එකක් අරගෙන පාඩුව විඳින්න.
ඉතින් TRCSL එක පෙන්ලා දෙන තවදුරටත් පෙන්ලා දෙන කාරණයක් තමයි ඒගොල්ලන්ට එනවලු ඉමි ලක්ෂයක් විතර මාසයකට සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරන්න. ඒ කියන්නේ ලංකාවේ ෆෝන් ඉන්ඩස්ට්‍රි එක වයිඩ් වෙලා පැතිරිලා ගිහිල්ලා ලංකාවේ පුරවැසියන්ට වඩා ලංකාවේ මොබයිල් ෆෝන් තියෙනවා කියන කාරණේ ඒගොල්ලෝ තවදුරටත් පෙන්ලා දෙනවා. එතකොට TRCSL අප්‍රූව්ඩ් එකක් ගන්න කොච්චර සාමාන්‍ය මුදලක් යනවා, ඒ මුදලට හරියන බදු මුදලක් යනවා, මේ බදු මුදල ගෙවන පිරිසට අසාධාරණයක් වෙනවා. TRCSL අප්‍රූව්ඩ් එක නැතුව හොරෙන් රටින් ෆෝන් ගෙනල්ලා, ඒ කියන්නේ අතේ ෆෝන් අපිට රටින් ඉඳන් කෙනෙක් අතේ ෆෝන් නැරන් ඇවිල්ලා මෙහි විකුණද්දී සාමාන්‍යයෙන් ආයක ආරක්ෂාවටත් බලපානවා, තව මත්ද්‍රව්‍ය වගේ ගැටළු වලට බලපානවා. ඊට පස්සේ විවිධාකාර ටෙලිකොමියුනිකේෂන් විදුලි සංදේශ සම්බන්ධ ප්‍රශ්නවලට මුණ පාන සිද්ධ වෙනවා කියලා TRCSL එක වැඩිදුරටත් පෙන්නලා දෙනවා. තව එකක් තමයි මෙන්න මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අහුවෙන, කියන්නේ ඩ්‍රග්ස් කුඩුකාරයෝ වගේ කට්ටිය පාවිච්චි කරන ෆෝන් වල ෆෝන් හුඟක් පැතලී කියන කාරණේ. ඒ කියන්නේ මේ එක ෆෝන් එකක්වත් TRCSL අප්‍රූව්ඩ් වෙලාවත් නැහැ, ඉමි නම්බරයක්වත් සමහර ෆෝන් වල නැහැ කියලායි ඒගොල්ලෝ පෙන්වලා දෙන්නේ. ඉතින් ජාතික ආරක්ෂාව හේතු කොටගෙන මේ කාරණේ ගත්ත කියලා තමයි ඒගොල්ලෝ වැඩිදුරටත් පෙන්වලා දෙන්නේ. පුරවැසිය විදිහට ෆෝන් විකුණන අය විදිහට ෆෝන් විකුණන වෙළඳ නියෝජිතය හැටියට මේක මේ නීතියට සහයෝගය දෙයි කියලා TRCSL එක වැඩිදුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණේ ඔයගොල්ලෝ දැන් දැනුවත් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන අපි ලබන සතියේත් හම්බෙමු. ඒ එනකන් අපිව subscribe කරලා තියාගන්න, පල්ලෙ බෙල් බටන් එක ඔන් කරලා තියාගන්න. අපි Facebook වල ඉන්නවා, Instagram වල ඉන්නවා, Twitter වල ඉන්නවා. අපි profile follow කරලා, page like කරලා අපිත් එක්කම ඉන්න, miss නොකර වීඩියෝ බලන්න. අපි ලබන සතියේත් හම්බෙමු.